ශ්‍රී ලංකේ සංවර්ධනයේ නව දිශානතියට වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකාවේ දෙවැන්ත රාජ්‍ය ආයතන දිත්වයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ලංකා හොස්පිටල්ස් එක්ව සිය සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කරමින් සිය සේවාව සඳහා ප්‍රවේශය පුළුල් කරමින් පාරිභෝගික පහසුව සාධක කිරීම සඳහා ලංකා හොස්පිටල්ස් පරිශ්‍රයේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සේවා කවුළුවක් විවෘත කිරීම පසුගිය දිනක සිදු වුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත හා ලංකා හොස්පිටල් සභාපති වෛද්‍ය බන්දුල විජේ සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණා. මෙම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සේවා කවුළුව විවෘත කිරීමත් සමගම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇති සියලුම රක්ෂණ විසඳුම් අත්විඳීමේ අවස්ථාව ලංකා හොස්පිටල්ස් පාරිභෝගිකයින් හා කාර්ය මණ්ඩලයට ලැබී තිබෙන අතර මෙම සේවා කවුළුව හරහා රක්ෂණ සැලසුම් මිලදී ගැනීම රක්ෂණ සැලසුම් පිළිබඳව තොරතුරු ලබා ගැනීම වාරික ගෙවීම් සිදු කිරීම සහ රෝගියා පිටත් වන මොහොතේදී සියලු රක්ෂණ හිමිකම් ලබා ගැනීම ක්‍රියාවලිය කරිනම් කර ගැනීම ඇතුළු තවත් බොහෝ රක්ෂණ සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ලංකා හොස්පිටල් ආයතන අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් සහ ලොයල්ටි රිවෝඩ් සමග එක්වෙමින් මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සුවිශේෂ ප්‍රතිලාභ ලබා දෙන අතර රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ රක්ෂණ කාඩ්පත් ලංකා හොස්පිටල්ස් වෙත ඉදිරිපත් කිරීමෙන් වෛද්‍ය පැකේජ සඳහා 120 දක්වා විශේෂ වට්ටම් ලබා ගත හැකි. ලංකා හොස්පිටල් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්කම මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. කාබන් මොනොක්සයිඩ් වලින් තොර පිරිසිදු පරිසරයක් උදෙසා පරිසර හිතකාමී මෝටර් රථ භාවිතාවට පූර්ණ දායකත්වයක් ලෝ පුරාම සපයන එකෝ ටැබ්ලට් ශ්‍රී ලංකිකයන්ට හඳුන්වා දීම උදෙසා එහි සන්නාම තානාපති ලෙස මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලකමුව මහතාව පත් කර තිබෙනවා. ඩිලන්ත මාලකමුව මහතා ලෝකයේ නම රැඳු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකිකයෙක්. ඔහු පරිසරයේ සුරකිම උදෙසා කටයුතු කරන අයෙකු වන අතර ශ්‍රී ලංකාවේ එකෝ ටැබ්ලට් සන්නාම තානාපති ලෙස පත් වූයේ ලංකාවේ පරිසරයට මෝටර් රථවලින් පිටවන පරිසර දූෂ්‍ය ද්‍රව්‍ය වන කාබන් මොනොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් අවම කිරීම උදෙසා එකෝ ටැබ්ලට් වලින් වන මෙහෙවර පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් පසුව බව ඔහු පවසනවා. 100% දක්වා කාබන් මොනොක්සයිඩ් ඉවත් කිරීම 99% දක්වා සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් කිරීම මෙමකින් සිදුවනවා. ඒ නිසා මෙම එකෝ ටැබ්ලට් භාවිත කරන වාහනවලින් පරිසරයට හානියක් සිදුවන්නේ නැහැ. එය ජාතියටම සිදුවන මෙහෙවරක් නිසා ලංකාවේ සෑම වර්ගයකම වාහන සඳහා මෙය භාවිත කිරීම වැදගත් මෙන්ම පරිසර හිතකාමී මෙහෙවරක්ද වෙනවා. ඒ සමගම පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත් තුළින් අපි සමුගන්න සූදානම් හෙට රත් ප්‍රදීප් මුණගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.